අත අප හැබුම සෑන්ඩ් පාවිච්චි කරන අපේ ශරීරයේ දින කොටසක්. ඇයි අත මෙච්චර අපිට වැදගත්? ඕගොල්ලෝ දන්නවා අත නැත්තම් අපිට ලියන්න, කන්න, බොන්න, ඒ වගේම ඇගේ සබංගයක් හරි ගාගන්න බැරි වෙනවා. ඇත්තටම අපිට අතක් කියලා දෙයක් තිබ්බේ නැත්තම් අපි කරන ගොඩක් දේවල් අපිට ඇත්තටම කරගන්න බැරි වෙනවා. extra විදියකට බැලුවොත් අපේ දියුණුවටත් බලපාලා තියෙන්නේ අපේ අත් දෙක. ඒ වගේම අපේ අතේ තියෙන ඇඟිලි මේ සඳහා උපකාරී වෙලා තියෙනවා. එක එක જાති අත් තියෙනවා. සමහරයි අත් ලොකුයි, සමහරයි අත් පොඩි, සමහරයි ඇඟිලි දිගයි, සමහරයි ඇඟිලි කොටයි, සමහරයි ඇඟිලි පොඩ්ඩක් නැවිලා තියෙනවා, සමහරයි ඇඟිලි කෙලි. උගල පොඩ්ඩක් හිතලා බැලුවොත් අත මෙච්චරම වැදගත්ද කියලා, ඌ ඇත්තටම අපි අත සෑහෙන්න අපිට වැදගත්. මේ දවස්වලෙම උගලන්ට සෑහෙන්නම වැදගත් වෙන තිය උගලන්ගේ අත් තියෙනවා. ඒ කියන්නේ උගල ගෙදෙට්ට වෙලා නින්නේ. උගලන්ට ඉගෙනීමේ වැඩ සහ උගල ගොඩක් වෙලාට ගේම් ගහනවා. උගලන්ගේ අත් දෙක සෑහෙන්න උගලන්ට වැදගත්. ඒ වගේම මැසේජ් එකක් ටයිප් කරන්න, වීඩියෝ එකක් ෂෙයා කරන්න, Facebook බ්ලොග් වෙන්න, ඔය ගොඩක් දේවල් වලට අපිට අත් දෙක යොදා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට අතක් නැත්තම්, ඒ කියන්නේ අති ඇඟිල්ලක් නැත්තම් ඔයගොල්ලන්ට බටන් එකක්වත් ඔබන්න බැරි වෙනවා. හිතන්න ඔයාලට අතක් නැත්තම් ඔයා කොහොමද ඔයා කෙහෙල් ගෙඩියක් ලෙලි ගන්න කොහොමද? ඔයා කොහොමද ඔයාලට අත් දෙක නැත්තම් ඔයා කොහොමද ඔයා ක්ලේ වලින් වර මිලිකල අඹරලා එක එක නිර්මාණ හදන්නේ කොහොමද? හැමෝම දන්නවා අපි අතට යටි තියෙන්නේ ඇත්තටම අපේ අස්ථි පද්ධතිය. අස්ථි පද්ධතිය උඩ තිනවා මාංශපේශි ටුඩින් කොහොමද? මොනවා තමයි අපි අත හැදෙන්නේ? එතකොට අති ඇතුළේ උදරයේ සංසරණය වෙනවා. ඒ වගේම අපේ හමෙන් අපිට සංවේදන ලැබෙනවා අපේ අතට. එතනම ගොඩක් අය අතවල ශාස්ත්‍ර කියනවා. සමහර අය අත්ලි රේඛා වැඩි, සමහර අය රේඛා අඩුයි, සමහර අය ඇත්තම අත්ලි රේඛාවක් නැහැ. ඒකට හේතුව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. එතනම අපිට අත නැත්නම් අපේ පිටවත් ගහගන්න බෑ අපිට. ඕගොල්ලෝ හිතුවට ඕගොල්ලන්ගේ ගොඩක් රැකියාවලට මොලේ කියලා වැදගත් වෙන්නේ. ඒුණාට ඕගොල්ලෝ හිතව බලන්න ඕගොල්ලන්ගේ අත් දෙක නැත්නම් උගල කරන රැකියාවල් කොහොමද උගල කරන්නේ? එනම් සමහරුන්ට ගොඩක් මහුරු වම් අත, ඒ වගේම සමහරුන්ට ගොඩක් මහුරු දකුණු අත. සමහරු කියනවා වම් අතින් ලියන අය මොළකාරයෝ කියලා. එහෙම වෙන්න හේතුව ඇත්තටම මම දන්නේ නැහැ. ඒ වගේම දකුණු අත පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා. ඇත්තටම ගොඩක් ඉන්නේ දකුණු අත පාවිච්චි කරන කට්ටිය කියලා තමයි හැමෝම දන්නේ. ඒ වගේම සමහරුම ඉතාම කලාතුරකින් ඉන්නවා අත් දෙකම පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් කට්ටිය. ඒකට ඔගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නේ නැතුව ඇති. ඔගොල්ලෝ දෙකල ඇති ගොඩක් රැප් සින්දු වෙන අත ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඇත්තනම කිව්වොත් දැන් වෙනකොට අපි තාක්ෂණික දිනුවත් එක්ක අත වෙනුවට විවිධ ආදේශක උපකරණ හදලා තියෙනවා. එක එක يعني මැෂින් නේම හදලා තියෙනවා අත වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ දන්නවා ඇති ගොඩක් එන්ටර්ටේන්මන්ට් වැඩවලදී අපි ගොඩක් අත පාවිච්චි කරනවා. සාමාන්‍ය සින්දුවක් කියන්න, ඒ වගේම වාදනයක් වයලින් එකක් ගහන්න, DJ machine එක ස්ට්‍රිච් කරන්න, ඒ වගේම නර්තනය එක භාව ප්‍රකාශන ඉදිරිපත් කරන්න, ඊට පස්සේ අපි චිත්‍ර අඳින්න, ගොඩක් වෙලාවට චිත්‍ර අඳින්න සෑහෙනම අපි අතම විතරයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔගොල්ලෝ අත පාවිච්චි කරනවා ඉදිකටට නූල දාන්න, ඒ වගේම ළිඳකින් වතුර බාල්දියක් ඇදගන්න, ඒ වගේම අපි යූම් පියුම් වැඩවලදීත් අපි ගොඩක් අත පාවිච්චි කරන ඔගොල්ලන්ට පිහියක් කරන් කැරට්ටලයක්, ඒ වගේම ලීස් ගහක් වම්බුඩු ගෙඩියක් ඔය කපා ගන්න අපි ගොඩක් වෙලාවට අපි අත පාවිච්චි කරනවා. දැන් නම් ගොඩක් ඔය පිටිගල පොල් කිරි පාවිච්චි කරාට ඉස්සර නම් අපි මේ ගෙදරම අපේ පොල් සුද්ධ ගල්ලා පොල් වලින් කිරි ගත්තා. ඒ වගේම පොල් එහෙම සුද්ධ කරනකොටත් අපි අත් දෙකෙන් පාවිච්චි කරනවා. අවසානයේ මට කියන්න දෙන්න ඇත්තට මම මේ වීඩියෝ එක හදුවේ ගොඩක් මම මාස ගාණක් රිසර්ච් ගේට් වල, ඒ කියන්නේ එක එක රිසර්ච් කරන සයිට් වලින් රිසර්ච් කියවලා, ඒ වගේ ගොඩක් එක්ස්පෙරිමන්ට් කියවලා, ඉවෙන්ගත් දැනුම උපයෝගී කරගෙන තමයි මම මේ වීඩියෝ එක හදුවේ. ඕගොල්ලන්ට තවත් මේ වගේ කරන රිසර්ච් කරපු, ඒගොල්ලන් රිසර්ච් කරපු සයන්ටිස්ට්ලා ගැන මේ වගේ වීඩියෝස් දැනගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මට පොඩි සප් එකක් දෙන්න. හරි, තැන්කියු ඔච්චර වීඩියෝ එක.